ඒකයි බය නැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සමදා අලුත් වෙන Nokia The Big Story. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් මෙන්ම තොල්ක දුරේ දරන්නෙකු සමග කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට පසුගිය දිනවල මතභේදයට තුඩු දුන් අතර බුදුදහමට හා කතෝලික ආගමට අපහස වන අයුරින් කළ ප්‍රකාශ ඇතුළත් හඬපටයක්ද ඊයේ ප්‍රසිද්ධියට පත් වුණා. මෙවැනි පසුබිමක අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවටගෙන අධිකරණ නීති ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයාද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දී තිබුණා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2) වගන්තියට අදාළව නීතිපති දප්පුලද ලිවේරා මහතා එම උපදෙස් ලබා දුන් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2) වගන්තියේ දැක්වෙන්නේ මෙසේයි. උපුටා ගැනීම. කවර වූ හෝ විනිශ්චයකාරවරයෙකුගේ මූලාසනාරූඪ නිලධරයෙකුගේ රජයේ නිලධරයෙකුගේ හෝ මෙ ව්‍යවස්ථාවේ පළමුවැනි අනුව්‍යවස්ථාවේ සඳහන් යම් නිලධරයෙකුගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී හෝ කර්තව්‍යයට කිරීමේදී හෝ ඒ විනිශ්චයකාරවරයා මූලාසනාරූඪ නිලධරයා රජයේ නිලධරයා හෝ නිලධරයා කෙරෙහි නීත්‍යානුකූල බලයක් නොමැතිව යම්කිසි බලපෑමක් කිරීමට තැත්කරන සෑම තැනැත්තෙක්ම වරදක් කරන අතර මහඅධිකරණය විසින් ජූරි සභාවක් නොමැතිව පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට එක් අවුරුද්දක් සඳහා දීර්ඝ විය හැකි කාල සීමාවකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩේ යන දඩුවම් දෙකටම හෝ යටත් වන්නේය. ඊට අමතරව එසේ වරදකරු කරනු ලැබූ දින සිට ඒ තැනැත්තා අවුරුදු 7ක් නොඉක්මවන කාලයකට ඡන්ද හිමියෙකු වීමටද ජනමත විචාරණයකදී හෝ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තෝරාපත් කර ගැනීමේ මැතිවරණයකදී හෝ පළාත් පාලන ආයතනයක සභිකයින් තෝරාපත් කරගන්නා ඡන්ද විමසීමකදී හෝ ඡන්දය දීමට හෝ රජයේ කවර වූ හෝ දුරයක් දැරීමට නොහොත් රජයේ නිලධරයෙකු වශයෙන් සේවයෙහි අනුයුක්ත කරනු ලැබීමටද නුසුදුස්සෙකු කරනු ලැබිය හැක්කේය. උපුටා ගැනීම අවසන්. මේ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ වරෙන්තුව ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද පස්වරු 4ට පමණ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත පැමිණියා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාද අධිකරණයට පැමිණි අතර ඔවුන් වරෙන්තුවට අදාළ නෛතික කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ මහේස්ත්‍රාත් නිලමැදිරිය තුලදී. එහිදී කොළඹ අපරාධ කොට්ටාසය විසින් සිදුකළ ඉල්ලීම සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරින් තුනිකුත් කරනු ලැබුවා. ඒ අනුව අධිකරණයෙන් ලබා දුන් වරින් තුවද රැගෙන කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් මන්ත්‍රීවරයාගේ මාධ්‍යවේල නිවස වෙත පැමිණියා. අත්අඩංගුවට පත්වීමට පෙර තමා ඒ සඳහා සූදානම් වන ආකාරය රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය කළේ මෙලෙසින්. Was gern bei? මේ අතර අද පස්වරු 6:15ට මන්ත්‍රීවරයා කොළඹ අපරාධ කොට්ටාස නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වුණා.
පරයට දැම්මේ. චූරයන්ගේ නොබිඳෙන විශ්වාසය සමඟින් මැක්සිස්.